සමත විදර්ශනා භාවනා මාර්ගය පළවෙනි පරිච්ඡේදය ශාසන සම්පත්තිය හා ෂණ සම්පත්තිය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අයං කම්ම භූමි ඉද මග්ග භාවනා තානානි සංවේජනීයා බහෝ ඉද සංවේග සංවේජනීයේසු වත්තුසු සංවේග යුත්තෝව පයුංජයෝනිසෝ මේ ප්‍රකාශ වූයේ සම්මා සම්බුදු සසුන් පිළිබඳ මහත් වැඩ රැසක් සලසා දුන් මහා කල්යාණ මිත්‍ර පැරණි අටුවා ඇඳුරු උතුමන්ගේ හදවතින් පැන නැගී පිරිසිදු මුවින් බොහෝ වාර ගණනක් නිකුත් වී ඇතැයි සිටිය හැකි වූ ගාථා රත්නයකි. මෙය බෞද්ධ යෝගාවචර ලෝකයා හට මහත් වැඩ රැසක් සාදා ගැනීමට උපකාරී වී ඇතැයි සැලකිය හැකිය. එහෙයින්ම යෝගාවචරයනට ඉතාමත් ප්‍රයෝජනවත් යැයි සැලකිය යුතු වූ ඉතා අගනා ගාථා රත්නයකි. එසේම ශ්‍රේෂ්ඨ අවවාදයකි. පමාවේ වැටී ඉන්නා පුද්ගලයා ප්‍රබලයෙකු කිරීමට අතිශය සමත් වූ දිව්‍යමය බලයක් ඇති අවවාදාත්මක අගනා අදහස් රසකි. විශේෂ වූ අවවාද රසකි. මෙයින් පළවෙන අදහස මෙසේ කොටස් පහකට වෙන්කොට දක්වමු. 1. මේ අපට හමු වී ලැබී තිබෙන්නේ තම තමන්ට අයත් ප්‍රතිපදාවන් සපුරා සිදු කර ගැනීමටම සුදුසු වූ හොඳටම ඉඩ ඇති අවකාශ ඇති භූමියකි ස්ථානයකි. එයද පවා දුලබය. 2. මේ අපට හමු වී තිබෙන්නේ කඩ නොකට ප්‍රතිපදාවන් ඉතා හොඳින් සපුරා ගැනීමට පිළිවන් වන අවධියකි අවස්ථාවකි. මෙයද බොහෝ දුලබය. 3. මේ භූමියේද මේ ලැබගත් අවධියේදීද දුකින් නිදහස් වීමට ඕනෑ කරන කෙලෙස් ගිනි නිවාලීමට සමත් මඟඵල ලැබ ගැනීමට උදව්වන සමත විදර්ශනා භාවනාවන් කළ හැකි වෙයි කර ගැනීමට පිළිවන් වෙයි. මෙයද ඉතාමත් දුලබ කරුණකි. 4. මේ කියන ලද භූමියේදීම මේ කියන ලද අවධියේදීම අපට පහළ කර ගැනීමට ඕනෑ කරන සංවේගය මනවින් මතු කර ගැනීමට උපකාර වන නිසි කරුණු බොහෝ සෙයින් ඉබේටම හමු කරගත හැකි වෙයි. මෙයද දුලබ කරුණකි. හොඳින් සකසා බලන්න. අපට හමුවන මිනිස් සතුන් දෙස බලන්න. ඉනට වතක් නැතිව, කුසට අහාරක් නැතිව, විසීමට නිවහනක් නැතිව, අඳව, බිහිරිව, ගොළුව, කොරව, මුළු සිරුරෙන් පෙළෙන සුළුව වැළපෙන මිනිස් සතුන් ඔබට පෙනෙනු ඇත. මේ පමාවීමේ වරද නොවේද? දුකින් පෙළෙන තිරිසන් සතුන් ඔබට පෙනෙනු ඇත. ඔබට නොපෙනෙන പ്രേත සතුන් හා නරකවල බිහිසුණු දුක් විඳින නිරාසතුන් ගැන සිතන්න. මේ පමාවීමේ වරද නොවේද? අද ඔබටත් අපටත් ලැබී තිබෙන්නේ මේවා ගැන දැනගෙන උත්සාහවත් වී මේ නිදහස් වීමට වැඩ කරගත හැකි උතුම් අවස්ථාවකි. විමසුම් සිත් යොදන්න. 5. එහෙයින් මිසේ කාලාන්තරයකින් දුලබව ලැබෙන ඉතා අගනා ප්‍රයෝජනයන් රැසේ අගය වටිනාකම හොඳට තේරුම්ගෙන එය පැහැර නොදමා සංවේගයටත් සංවේජනයටත් හේතු නුවණින් සලකා සංවේගය පහළ කරගෙනම ඒ ප්‍රතිපදාවේ යෙදෙන්න. නිපතන්ති කනාතීතා අනනේන දුක්ඛසාගරේ තස්මා පයෝගෝ කාතබ්බා
යාව තිට්ඨති සාසනං දබ්බ තේරාපදාන ලැබගත් ෂණ සම්පත්තිය ප්‍රයෝජනෙහි නොයොදා එය පැහැරහැරි තැනැත්තෝ ඉමක් කොරක් නැත්තා වූ මහා මුහුදක වැටෙන්නාහ. එහෙයින් මේ උතුම් සසුන තිබෙන අවධියේදී භාවනාවේ යෙදිය යුතුය යනු මේ ගාථාවේ අදහසයි. මනුස්සලාභං ලද්ධාන සද්ධම්මේ සුප්පවේදිතේ යේ පලං නාදි ගච්ඡanti අතිනාමෙන්ති තේ කණං. මනවින් ප්‍රකාශ කළ ශාසන ධර්මයක් එනම් බුද්ධෝත්පාද කාලයක් ඇති කලෙහි මිනිසත් බවක් ලබාගෙන යම් කෙනෙක් එයින් නිසි ප්‍රයෝජනයක් නොගනිත් නම් ඔහු ලබාගෙන තිබෙන ෂණ සම්පත්තිය පිරිහෙලා ගන්නෝය. බුද්ධෝත්පාද පරමා කාල සම්පත්ති යනු හේයින් සම්පත්ති කාලය බුද්ධෝත්පාදය පරම කොට ඇත්තේය. එය ලෝකේ ඇති උසස්ම කාලයයි අවස්ථාවයි. බුදු කෙනෙකුන්ගේ පහළවීම අනුව ලැබෙන බුද්ධෝත්පාදය ලැබෙන්නේ මේ මිනිස් ලෝවේය. දිව්‍ය බ්‍රහ්මාදී සසු සත්වයන්ට එයින් අනන්ත වැඩ සිදු කරගත හැකි වන්නේය. බහූහි අක්කනා උත්තා පුග්ග ලස්සනරා ඉකා කදාචි කරහචි ලෝකේ උප්පජ්ජන්ති තථාගතා. දුර්ලභ ලද මේ අගනා අවස්ථාවෙන් නිසි ප්‍රයෝජන ගැනීමට බාධකයෝද බොහෝ වන්නාහ. බුදුවරයන් වහන්සේලාගේ උපත ලැබෙන්නේ ගෙවි ගෙවි යන මේ සංසාරයේහි ඉතා සුළු කාලයක පමණය. මෙසේ ගෙවෙන සංසාරයේහි බුදුවරයන් නූපදනා කාලයෝම බොහෝ වෙති. සත්වේකුගේ කර්ම චක්‍රය පෙරලෙන සැටියටද සලකා බලන කල්හි මේ මිනිස් ලොව, දෙව්ලොව, බඹලොව යන මේ උසස් භූමිවලම හැමදාම උපදිනු ලැබෙන්නේ නැත. එය පෙරලි පෙරලි යන ස්ථාන 31කි. එක් තිස් තලය කියන්නේ මේ වාටය. මේනුත් ලෙහෙසියෙන් පෙරලෙන්නේ උපතේ පටන් බිහිසුණු දුක් ඇති දුක්ඛිත තත්වයන්ටය. ඒ භූමි 31 මෙසේය. 1. ඔසුපත් නිර රාශිය සහිත කාල සූත්‍රාදී අටකින් සෑදි නිරේ භූමිය. 2. නානා ප්‍රකාරයෙන් දක්නා ලැබෙන නිදහසක් නැති පාප කර්මයන් වැඩෙන තිරිසන් යෝනිය. 3. කියා නිම කළ නොහැකි දුකින් පිරි නිජ්ජාම තන්හිකාදී ප්‍රේත විෂය. 4. අපාය දුකට නොදැවෙනි මහා දුක් ඇති අසුර ප්‍රේත රාසියය. 5. නොයෙක් අයුරින් බෙදී ගිය මිනිස් ලොවය. 6. චාතු මහරාජිකාදී දෙව්ලෝ සයයි. මෙසේ කාම භවයෝ 11. 7. බ්‍රහ්ම පාරිසජ්ජේ පටන් අසඤ්ඤ සත්‍යය දක්වා ඇති සාමාන්‍ය බඹලෝ 11. 8. ආකාසානං චායතනාදී වශයෙන් නම් කරනු ලැබූ අරූප බඹලෝ 4. සුද්ධාවාස භූමි 5 සමග සියල්ල 31කි. මේ ගණන්නේදී අටමහා නරකයේම කියා නිම කළ නොහැකි අප්‍රමාණ දුක්වලින් යුත් එක තලයක් වශයෙන් ගණන් කරන ලද බව සැලකිය යුතුය. ඔසුපත් ගණනත් අපාය ගණනත් මෙයට වෙන්වෙන්ව ගන්නා කල ගණන මෙයට වැඩි වෙයි. සත්වයන්ගේ කර්ම චක්‍රයේ පිළිබඳ අකුසල කර්ම වේගය බලපවත්වන විට සතර අපායේ උපත ලැබේ. කුසල කර්ම වේගයෙන් මිනිස්ලෝ දෙව්ලෝවලද මහත්ගත ධානය ලද හොත් බඹලෝවලද
අනාගාමී වූහොත් සුද්ධාවාස භූමිවලද උපත ලබයි. මිනිසෙක වී උපත ලැබීම දුෂ්කර බව බුදු පියාණන් වහන්සේ විසින් නොයෙක් උපමාගෙන හැරපාමින් දේශනා කරන ලද්දේය. ඇස්කන් ආදී ඉන්ද්‍රයන් විකල නොවි සම්පූර්ණ ඉන්ද්‍රයන් ඇතිව මිනිස් ජීවිතයක් ලැබීම තවත් දුෂ්කර බව දේශනා කරන ලදී. බුදුසසුනක් පවත්නා කාලේ එබඳු මිනිසත් බවක් ලැබීම හොඳටම දුෂ්කරය. තයිදං සම්මුඛී භූතං යං ලෝකස්මින් සුදුල්ලබං මනුස්සත්ත පටිලාභෝච සත්තම්මස්සච දේශනා අලං වාය මිතුං තත්ත අත්තකාමේන ජන්තුනා. මේ සම්මුඛ කරගත් මහා සම්පත්තියෙන් ප්‍රයෝජනයක් ගැනීමට තමහට හිත කැමති තැනැත්තා විසින් දැන් සිත්‍ය දෙවිය යුතුය. පැහැර හැරියොත් වෙළඳ බඩු තිබෙද්දී ඒ බඩු නොගෙන තැවෙන වෙළෙන්දාමෙන් බොහෝ කලක් තැවෙන්නට සිදුවන්නේය. අස්වැසිල්ලක් ලබා ගැනීමට සැනසිලි සුසුමක් හෙලාලීමට නම් කළ යුත්තේ සමත විදර්ශනා භාවනාවක යෙදීමය. විදර්ශනා භාවනාව ඉතා උසස් පුණ්‍ය කර්ම යෝගයකි. එයින් ලැබිය හැකි උසස්ම ප්‍රයෝජනය නම් ප්‍රතිඵලය නම් දුකින් නිදහස් වී අමා මහ නිවන ප්‍රත්‍යක්ෂ කර ගැනීමය. යටත් පිරිසෙයින් සීලේක පිහිටා චිත්ත විසුද්ධි, දිට්ඨි විසුද්ධි, කංකා විතරණ විසුද්ධි යන මේ විසුද්ධි තුන හෝ ලැබගතහොත් දෙවන ජීවිතේහි අපාය බියෙන් නිදහස් වීමට සමතෙක් වන්නේය. එහෙයින් සමත භාවනා වඩා සිත සනසා ගනිත්වා විදසුන් වඩා මේ උතුම් නිවන් සුව ලාභය අත්පත් කර ගැනීමට උනන්දු වෙත්වා. යෝගාවචරයා නම් කවරේද? යෝගාවචරයා නම් ආධ්‍යාත්මික පාරිශුද්ධියකුත් ආධ්‍යාත්මික අභිවර්ධනයකුත් අපේක්ෂා කරන පින්වතාය. ඔහුගේ ක්‍රියාසරණීය ක්‍රියාමාර්ගය භාවනා කර්මයයි. ඔහු මේට සම්බන්ධ කරගෙන ස්වකීය මුළුමහත් වැඩපිළිවෙළම ගෙන යනවා ඇත. ඔහුගේ මේ වැඩපිළිවෙලේදී පළමුවෙන් ආධ්‍යාත්මික පාරිශුද්ධියත් දෙවනුව ආධ්‍යාත්මික සංවර්ධනයක් සපුරා ගැනීමට හැකි වෙයි. මේ කියන ලද ආධ්‍යාත්මික පාරිශුද්ධිය ලැබෙන මාර්ගය නම් භාවනා ක්‍රියාවට පරිපන්ත වූ සිත් සතන් නරකට යෙදෙන සිත් කෙලසෙන ක්ලේශයන් හා උපක්ලේශයන් සමූහය දුරලා සිත සුමගට යොමු කරවීමයි. මේ කියන ලද්දේ භාවනා සිද්ධිය පිළිබඳ ඉතා සාර්ථක වැඩපිළිවෙලකි. එය බර වැඩකි. නොයෙක් විදියේ හැලහැප්පිරිවලට භාජනය වන එකක් බව කල්ැතිව සලකාගෙන තිබීම මැනවි. මෙහිදී මේ කරගෙන යන වැඩපිළිවෙල ඇන හිටින කරුණු රසකි. කිහිපයක් මෙසේය. ඇතැම් විට වේදනාවෙන් මිරිකී යාම හේතු කොටගෙන යෝගාවචරයාගේ වැඩ ඇන හිටි නවති කරගත නොහැකි වෙයි. ඇතැම් විට කමටහන නීරස වීමෙන් ඇන හිටි නවත්වන්නට සිදුවෙයි. ඇතැම් විට සිත විසිරී යාමෙන් ඇන හිටි නවත්වන්නට සිදුවෙයි. ඇතැම් විට නිදිමත නිසා ඕනෑකම තිබෙද්දීම වැඩ ඇන හිටි. ඇතැම් විට ප්‍රතිඵලයක් නැතැයි සිත දුබල කර ගැනීමෙන් සම්පූර්ණයෙන්ම නවත්වන්නට සිදුවෙයි. ඇතැම් විට විතර්ක ධාරාවට යට වී යෑමෙන් සිත දුබල වී වැඩ ඇන හිටි.
ඇතැම් විට අනුන් සතුටු කරන්නට යෑමෙන් භාවනා වැඩ ඇනහිටි. ඇතැම් විට ඉන්නා තැන එපා වීමෙන් ඇනහිටි. ඇතැම් විට පිරිස එපා වීමෙන් ඇනහිටි. ඇතැම් විට කමටහන එපා වීමෙන් ඇනහිටි. මෙහි කරුණු 10ක් සඳහන් වී තිබේ. කරන භාවනාමය වැඩපිළිවෙල ඇනහිටින කරුණු තව කොතෙකුත් තිබිය හැකිය. මෙසේ මේ බාධකයන් දැන් තේරුම් කරගන්නා හැම අවස්ථාවකදීම යෝනිසෝ මානසිකාරයේ යොදා ඒ ඒ බාධකයන් ඉවත් කර ගැනීමට යෝගාවචරයා උනන්දු විය යුතුය. මෙබඳු අවස්ථාවන්හිදී මෙහි මුලින් සඳහන් කළ ගාථාවේ ඇතුළත් අදහස් මනසට නගා ගැනීමෙන්ද යතෝක්ත බාධකයන් මග හරවා ගැනීමට හැකිවේ. යෝගාවචරයාගේ තත්වය. යෝගාවචරයාගේ සම්පූර්ණ තත්වය සිරුරය ජීවයයි දෙයාකාර වෙයි. ඔහුගේ සිරුර නම් භාවනා මානසිකාරයයි. ජීවය නම් ඒ මගින් ඔහු තුල වැඩෙන නුවණයි. එහෙයින් මේ යෝගාවචරයා සති සම්පජඤ්ඤ දෙකින් අඳුන්වා දීම නිවරදීයි සලකමු. යෝගාවචරයා විසින් අරමුණ දෙස බැලීමේදී එනම් කමඨහනට සිත යෙදීමේදී හා ඉන්ද්‍රිය ద్వාරයනට හමුවන අරමුණු වලදීද සිත මධ්‍යස්ථභාවයේ තබා ගත යුතුය. යෝගාවචරයාට ලැබෙන යෝගානුභාවය සතර දෙනිකි. එනම් අනුරෝධයෙන් තොර බව හෙවත් පුද්ගලයන් හා නොයෙකුත් දේ ගැන බැඳීමක් නැති බව, විරෝධයෙන් තොර බව හෙවත් පුද්ගලයන් නිසා පහළ කරගන්නා ගැටීමක් නැති බව, අරති රති දෙකෙන් සිත නොසැලීම, නැතිදේ ඇතුල් කිරීම හා ඇතිදේ අස්කිරීම යන දෙකින් මිදී සිත පැවැත්ම යනුයි. නැතිදේ ඇතුල් කර ගැනීමිනුත් ඇති සැබෑදේ අයින් කිරීමිනුත් තොර වූ යෝගීන් තුළ ලැබෙන ගුණයෝ අයෝගීන් තුළ නොලැබති. යෝගයට සමර්ථ වීම නම් මෙහි සඳහන් අගුණ කොටසින් වෙන්ව ගුණ කොටසින් යුක්ත වීමයි. මේවා දියුණුවට පත් කර ගැනීමට වීරය හා නුවණ දියුණු වී තිබිය යුතුය. එය නැතිනම් අතරමඟ නතර වීම සිදුවේ. එය අන්තරාය කර වෙයි. ඊළඟට සැලකිය යුත්තේ සම්පජඤ්ඤයයි. එය නැතිනම් උපාය අයිති කර ගැනීමටත් අනුපාය වර්ජනයටත් සමර්ථ නොවේ. සම්පජඤ්ඤ නැත්තා ඒ දෙකේදීම මුලා වෙයි. ඒ දෙකෙහි නුමුලා නම් ඒ දෙක පිළිබඳව නිසි පරිදි ක්‍රියා කිරීමේ සමත්කම ලැබේ. මෙසේ යෝගාවචරයා අනුරෝධයෙන් හෙවත් බැඳීමෙන් තොරය. එහෙයින් මනාප අරමුණෙහි ආශාවෙන් බැඳීමකින් පීඩා නොවිඳී. හෙතම විරෝධයෙන් හෙවත් ගැටීමෙන් තොරවේ. එහෙයින් අමනාප අරමුණෙහි ගැටීමෙන් පීඩා නොවිඳී. අරතියෙන් නොසැලෙන හෙයින් කමටහන් මෙනෙහි කිරීමෙහි සැදී පැහැදී වෙසෙයි. රතියෙහි නොසැලෙන හෙයින් විවේකවත්ීයේදී විසීමට සුදුසු වෙයි. කෙලෙසුනට ඉඩ සලස්සා ගන්නා බැලීමක් නොවන හෙයින් මොහු අරමුණු දෙස බලන්නේ එහි අඩු තැන් පුරවමින් නොවේ. එසේම හෙතෙම ඇති වැඩි තැන් අයින් කරන්නේද නොවේ. යෝගාවචරයාගේ වැඩ. යෝගාවචරයා තමාගේ වැඩ ඉතා සැලකිලිමත්ව සැපයිය යුතුවේ.
එසේම ඒ වැඩ නිරවුල්ව එකින් එකට ගොනුකොට තිබුණාසේ පිරිසිදුවට තැන්පත්ව තිබිය යුතුය. සිත තුල පහලවන්නා ඌද, පහල කරගන්නා ඌද, සිතුවිලි, අදහස් පිරිසිදු ඒවා විය යුතුය. අදහස් සිතුවිලි අපිරිසිදු වන විට යෝගාවචරය අයෝගාවචරයක් වන්නේය, නුසුදුස්සෙක් වන්නේය. සමත භාවනා විහිත් විදර්ශනා භාවනා විහිත් දෙකෙහිම යෝග ශබ්දය විවහාර කරනු ලැබේ. එහෙයින් සමතියේත් විදර්ශනා යෝගයේහිත් යොදන් යෙදෙන්නා යෝගාවචරයාය. යෝගං අවචරතීති යෝගාවචරෝ යනු හේනි. යෝගවේ ජායති භූරි යනු හේයින් කමඨහන් අරමුණ යෝගයයි. එහි පැවැත්මෙන් යෝගෝ අස්ස අත්ති යෝගී යෝගී ශබ්දය වහරට ගිය සැටිය. යමෙක් කම්පලවලට හේතු නොවි කලමනා ක්‍රියා කරයි නම් හේ සන්‍යාසීද යෝගීද වෙයි. නිරත්නී හෝ අක්‍රිය හෝ නොවේ. වෛදික සන්‍යාසී පරයාය යෝගී ශබ්දය ගැන පමණක් සිත යෙදු ඇතැම් හෝ ශ්‍රී ලංකාවේ යෝගීන් ඉන්නවා දැයි ප්‍රශ්න නගති. ඉන්දියාවේ සිට ආගන්තුකව හෝ සන්‍යාසියකුව ඇවිත් විසීමට තවම ඉඩකඩ ඇහැරී ඇතැයි නොදනිමු. සම්පූර්ණව හෝ අර්ධ වශයෙන් හෝ භාවනා උපදෙස් දෙන තැන්ද මේ දිවයිනේ බොහෝ ඇත. ඒ තැන්වලින් ප්‍රයෝජන ලබන්නෝද දහස් ගණන් වෙති. මෙසේ වතුදු යෝගී යෝගාවචර අභිධානයන් ඉන්දියාවටම භාරදී කල් ගෙවීම ඥානාන්විත නොවන බව සැලකිය යුතුය. යෝගාවචරයා ඥානාන්විත විය යුතුය. ඔහුගේ මුලාවෙන් කරන වැඩක් නැති විය යුතුය. යම් හේකින් හේ මුලා වී නම් මුලාවෙන් ත්‍රිවිධ ద్వාරයේ මෙහෙ වී නම් එයින් ලැබෙන නපුරු ප්‍රතිඵලය සාමාන්‍ය පුද්ගලයෙකුගේ ක්‍රියා ద్వාරයෙන් සැලසෙන ප්‍රතිඵලයට වඩා දරුණුය. එහෙයින්ම හෙතෙම යෝගාවචර තත්වයෙන් ගිලිහි යන බවද සැලකිය යුතුය. මෙසේ කියන්නේ සකල යෝගයම ඥානෙ උඩරඳා පවතින හේිනි. එය බුදු දහමේ එන යෝනිසෝ මනසිකාරයයි. විදර්ශනා යෝගය කරන්නා තුල තුන් ආකාරයකින් මේ ප්‍රඥාව ලැබෙයි. තික්කතුම් පඤ්ඤා ආගතා තත්ත පඨමා ජාති පඤ්ඤා සීලේ පතිට්ඨාය යනාදී ධර්මෙහි ප්‍රඥාව තුන් වරක් ආවේය. එහි පළමු ප්‍රඥාව ජාති ප්‍රඥාවයි. සපඤ්ඤ යන තන ජාති ප්‍රඥාවයි. ප්‍රතිසන්දි අවස්ථාවේ පටන් පවත්නාමේ ප්‍රඥාව විපාක ප්‍රඥාවයි. මෙය භංග ප්‍රඥාවද වෙයි. සන්තාන වශයෙන් පවත්නා මේ ප්‍රඥාවද භාවනා ප්‍රඥාවේ උපතට උපනිශ්‍රය වෙයි. විදර්ශනා ප්‍රඥාව දෙවන ප්‍රඥාවයි. යෝග බලයෙන් චිත්ත සමාධිය වැඩෙන විට සිත මල ගස්සාගෙන සිටුනා කෙලෙස් දහර පිළිවෙලින් ප්‍රහාණය වී යයි. එයින් ඒ කෙලෙස් මල කිලිටි පිරිසිදු වීමෙන් සදහැ වැඩි යෝග ක්‍රියාවෙහි පහළ වූ හෝ පහළවන්නට තිබූ සැකය විචිකිච්ඡාව ඈත් වෙයි. අරතියට ඉඩ නොලැබෙයි. කුසීතකම ඈත් වී සිත පහතට වැටෙන්නට නොදී තීන මිද්දේට යටවන්නට ඉඩ නොදී විරිය වැඩෙයි. එයින් තීන මිද්දේට ඉඩ නොලැබේ. භාවනා ක්‍රියාවෙහි ඕනෑකම බලවත්ව වැඩෙයි.
මනසිකාරය මැනවින් පැවැත්වීමේ පුරුද්ද ලැබී සතිය වැඩි යයි. විරිය සති දෙක එකතු වීමෙන් සමාධි ස්කන්ධයද සැපිරෙයි. මෙයින් මෙනෙහි කරන තාග්දය පිළිබඳ නුමුලාව සැලසී ප්‍රඥාව වැඩෙයි. මෙසේ ඉන්ද්‍රිය ධර්මයන් වැඩීමෙන් භාවනා ප්‍රඥාවේ වැඩීම වෙයි. තුන්වන ප්‍රඥාව සබ්බ කිච්ච පරිනායිකා වූ පාරිහාරීය ප්‍රඥාවයි. ඒ භාවනා කර්මයට ස්ථාන වූ කමඨහන පරිහරණ කෘත්‍යෙහි නියුක්ත වූයේය. මෙයම අභික්කම පටික්කම ආලෝකිත විලෝකිත සම්මීංජන පසාරණ සංගාටි පත්ත චීවර ධාරණ අසිත පීත කායිත සායිත උච්චාර පස්සාව කම්ම ගත ටිත නිසින්න සුත්ත ජාගරිත බාසිත තුන්හි භාව යනාදී ක්‍රියාරාශිය සාත්තකාදී වශයෙන් මැනවින් නිරුපද්‍රිතව පමුණුවාලීමට උපකාරවන හේයින් මේ නාමය ලබයි. යෝගාවචරයාට මේ පාරිහාරීය ප්‍රඥාව ජීවිතයේසේ උපකාරී වෙයි. මේ ප්‍රඥාව භාවනාවේ යෙදීමට සිත පහළ වීමේ පටන් භාවනාවේ නිෂ්ඨප්‍රාප්ත අවිවර්ධනයේ දක්වා ප්‍රයෝජනවත් වන සැටි මෙසේ සලකා බලන්න. කමඨහනක් ඉගෙනීම. සකතන් විචාරා දැන ගැනීම. භාවනාව ඇරඹීම. මානසිකාර විදිය නිරවුල් කර ගැනීම. එහි සක්කච්ඡ කාරිතාව. එහි සප්පාය කාරිතාව. එහි නිමිත්ත කුසලතාව. එහි පහිතත්තතාව. එහි අන්තරා අසංකෝචනය. එහි ඉන්ද්‍රිය සමත්ත පටිපදානය. එහි විරිය සමත්ත පටිපදානය. එහි විචය සමතා යෝජනය. කමඨහන පරිහරණය කිරීමේදී ලැබෙන මේ හැම තැනම ප්‍රඥාව බලපවත්වන සැටි මනවින් සලකා බලා එහි උත්සාහවත් වෙන්න.